ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. විකුණන රට රැකගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. සමගි ජන සන්ධානය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මාතරදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. තව දවස් 8යි තියෙන්නේ තමුන් නවසලන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට 21 වෙනිදාට නොටිස් දෙන්න පළ ගෙදර කියලා. මාතර දිස්ත්‍රික්කයේ තමුන් නවසලට මම සපත කළා සාධික කළා කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එකම පැතුම නිල් වලාගම් ව්‍යාපාරය නැවතත් පණගල්වලා නිල් වලාගම අසබඩ තමුන්නාසලට ගම් වතුර ඉතිහාසයේ කොටසක් විසා වර්තමානයේ අනාගතයේ කොටසක් බවට පත් වෙන්න එතුමා ඉඩ තියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලයේ මේ ගැන කතා කරන්නේ නැහැ. ඇයි කතා නොකරන්නේ? ජල සම්පාදනයේ ඔය ලවණ බාධකයේ හදන්න මුල් වෙච්ච ලොකුම ලොක්කෝ දෙන්න ජාතික ජනබලවේගෙත් ලොක්කෝ වාරිමාගේ ලොක්කෝ දෙන්න ජාතික ජනබලවේගෙ ලොක්කෝ. ඒ නිසායි නිල් වලාගම් මිටියාවතේ තමුන්නාසලට හැඳි ගෑවුණත් කමක් නැහැ කියලා කටවහගෙන ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙම එතුමා රට ස්වයංපෝෂිත කරන්නේ කොහොමද? දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද යොදවන්නේ? සක්වල වැඩසටහන කොහොමද කරන්නේ? එතුමාගේ සම්පූර්ණම තියෙන්නෙම දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහුගේ වැඩසටහන් විතරමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ. අපි ගන්න ඕන අනිත් ප්‍රධාන අපේක්ෂක දෙන්නගේ මොනවද අදහස් තියෙන්නේ? එක අපේක්ෂකයන්ගේ අදහස තියෙන්නේ බෝගහ අපිට අවශ්‍ය නැති ගහක්, ඒ වගේම ස්වාමින් වහන්සේලාට අගෞරව කරන්න, බෞද්ධ ආගම අපේ රටේ ප්‍රධාන ආගමක් නෙවෙයි කියන්න. දැන් මේ වෙනකොට වික්‍රමසිංහ මහත්තයා පරාජය බාර අරගෙන ඉවරයි. වික්‍රමසිංහ මහත්තයා පරාජය බාර අරගෙන ඉන්න ගමන්ම යන්න හදන්නේ නිකන් නෙමෙයි, කොරහත් බිඳගෙන යන්න හදන වෙලාවක් බවට පත් වෙලා. දැන් කියනවා අහලා තියෙන ප්‍රේම කතා, අපි අහලා තියෙන රෝමියෝ ජුලියට් ප්‍රේම කතාව, රාමා සීතා ප්‍රේම කතාව, සාලි අශෝකමාලා ප්‍රේම කතාව. අපිට අහන්න තියෙන අලුත්ම ප්‍රේම කතාව තමයි රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක ප්‍රේම කතාව. මාතර මේ ඔලු ගෙඩි ටික කියාපාන්න එක දෙයයි සැප්තැම්බර් 21 වික්‍රමසිංහ මහත්තයයි දිසානායක මහත්තයයි එකට තියලා ගෙදර යන දවස සැප්තැම්බර් 21. අපිට තියෙන එක දෙයයි ආපහු සැරයක් මේ රට සාමකාමී සහජීවන ඒකී රටක් බවට පත් කරනවද, නැත්නම් මහ පොළොවේ හැමතැනම ලේ වැටෙන එකා පස්සේ එකා පොළු අරගෙන දුවන ගල් කටස්සුවක් වායේ ඉනේ ගහගෙන ඉන්න යුගයක් හදනවද කියලක විතරයි. මගේ අම්මි තාත්තේ ඒකට ප්‍රහාර කපන්න බෑ. අන්න බොලේ අද අනුර කුමාර දිසානායක මේ හම්බන්තොට පැත්තේ අභියෝගයක් කරලා ඒ කට්ටියත් එක්ක ආර්ථිකය පිළිබඳව විවාදයකට එන්න කියලා ඕනෑම රූපවාහිනී නාලිකාවක. ඔය අනුර කුමාර දිසානායකටත් එයාගේ පක්ෂයේ සියලු දෙනාටත් අපේ පක්ෂයේ ආර්ථික කණ්ඩායම විවාදයකට කතා කරාම බය වෙලා හැංගිලා බින්ගේ ඇතුළේ ඉඳලා මෙච්චරකල් දැන් කියනවා ඒගොල්ලෝ එන්න සූදානම්ලු. මම නැවතත් අනුර කුමාරලාගේ ආර්ථික කණ්ඩායමට මම තව දවස් හතක් තියෙනවා ඕනම දවසක ඕගොල්ලෝ ඉදිරිපත් වෙන්න අපිත් එක්ක අපි පෙන්නන්නම් මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් තියෙන්නේ අපිට විතරමයි කියලා මේ හිතානිත ජනාධිපතිතුමාට පෙන්වුවා ආපු text message එක. මෙන්න බලේ text message එකේ මොනවද තියෙන්නේ. ඒකේ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වලු ආදායම් බදු අඩු කරනවා කියලා. දැන් මෙච්චර කල් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ මේක ගැන කටේ ලේ රහවෙනකන් කතා කරා. අනුර කුමාරලාගේ පක්ෂයෙන් කිසි දෙයක් කරේ නැහැ. අපේ පක්ෂයෙන් විතරයි පාර්ලිමේන්තුවේ සභාගත කරේ කොයි ආකාරයටද ආදායම් බදු අඩු කරන්න පුළුවන් කියලා. ඒක කරේ අපි විතරමයි. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ආහා සජ්ජ බෙතියන විදියටම
අපිටත් පුළුවන් කියලා බදු අඩු කරන්න. එහෙනම් මෙච්චරකල් මේවා කියන්න තිබුණානේ. එහෙමනම් ඔහු දැන් කල්පනා කරනවා හරි වැඩේ වෙන්නේ මට ලෝකෙටත් රටටත් මීට වඩා බොරු කියන්න බෑ. සජබ ඉදිරිපත් කරන වැඩපිළිවෙල මිනිස්සු සූදානම් පිළිගන්න. ඒ නිසා මමත් ඔවුන් කියන දේම කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා. මාතර මිනිසුන්ගේ පළවෙනි ඉල්ලීම ඔබතුමා ජනාධිපති ධූරයටපත් වෙලා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා පෙර ඒ නිල්වල අහිංසක මිනිසුන්ගේ කඳුළු පියදාලා ආණ්ඩුව ගෙනාපු යෝජනාව අක්කර 10,000 පවර ගැනීමේ කැබිනට් තීන්දුව ඉරල වීසි කරලා නිල්වල ගොවින්ගේ ඒ වේදනාව නිමා කරන්නට ඔබතුමා කටයුතු කරනවායි කියලා මේ මහා ක්‍රීඩාංගණය පිරිලිතරලා ඉන්න මිනිස්සු විශ්වාස කරනවා. උතුර එකතුනා වගේ, දකුණ එකතුනා වගේ, නැගෙනහිර එකතුනා වගේ, කඳුරට එකතුනා වගේ අද මුළු මාතරම එක මිටකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා 21 වෙනිදා ගන්න තියෙන එක තීන්දුවයි යටත් වැසියෙක් වෙනවද පුරවැසියෙක් වෙනවද. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකතුමා අනුර කුමාර දිසානායකට ආදරෙයි. අනුර කුමාර දිසානායක මැතිතුමා රනිල් වික්‍රමසිංහට ආදරෙයි. හැබැයි මම කියන්න කැමති මේ සජිත් ප්‍රේමදාස අපේ මාතෘභූමියේ ලක්ෂ 220ට ආදරෙයි. ආදරෙයි කියන එක මම මේ වස්සාවේ කියන්න කැමති. අපි ළඟ ඔය පටු දේශපාලන ඩීල් නැහැ. පටු දේශපාලන ගිවිසුම් නැහැ. තමන් රැකෙන, තමන්ගේ පුටුව රැකෙන, තමන්ගේ තැන රැකෙන ඒ අවස්ථාවාදී දේශපාලනයට ආදරණීය මාතර දිස්ත්‍රික්කයේ ජනතාවනි නැවතීමේ ලකුණු තබලා මේ මාතර දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසයක්ම දුරකථනය දිනවන්න අපිට ඔබගේ වටිනා වරම ලබා දෙන්න. කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා හෙක්ටයර් 4000ක වගා කටයුතු කරපු අයට ලවණ බාධක ප්‍රශ්න නිසා ඇති වුණු මහා හානියට වන්දි දෙන්න කියලා. වන්දි දෙන්නේ කිව්වහම ජනාධිපතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කරනවා වන්දි නෙවෙයි අවශ්‍ය, මේකට දෙන්න ඕන ඒ කුමුරු බිම් ටික රජයට අරගෙන වෙනත් ව්‍යාපෘති වලට යොදන්නේ කියන යෝජනාව ඔහු එවනවා. මම ඔබට කියන්න කැමති 21 වෙනිදාට ඔබගේ වරමින් අපි ජයග්‍රහණය කරනකොට ඒ ලවණ බාධකේ නිසා 30,000ක් ජන ප්‍රජාව අනාථ කරලා ඔබගේ ඉඩම් උදුරා ගන්නට හදන කැබිනට් පත්‍රිකාව කෑලි කෑලි වලට ඉරලා වීසි කළ දමනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. එපමණක් නොවේ ලවණ බාධක ප්‍රශ්න නිසා අවුරුදු ගණනාවක්, මං හිතන්නේ අවුරුදු 10ක් 11ක් පමණ කන්න 12ක් පීඩා වින්ද මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අපි රැකගන්නවා, අපි ආරක්ෂා කරනවා. ඔබගේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව අපි හොඳින් හදාරලා ප්‍රායෝගික විසඳුමක් ලබා දෙනවා. පොදු ජන යුගය අපි දිහි කරනකොට මාතර දිස්ත්‍රික්කයේ නැවතත් වරක් ගෙවල් හදන යුගය අපි ආරම්භ කරනවා. එතනින් අතර වෙන්නේ නැහැ. පස් වැදෑරුම් වැඩසටහනක් ඔස්සේ පාරිභෝජනය ආයෝජනය, ඉදිරි කිරීම නිෂ්පාදනය, අපනයනය කේන්ද්‍ර කරගෙන මාස 24ක් දුප්පත් පවුල්වලට 20,000ක සහනාධාරයක් ලබා දීලා සදාකාලික සහනාධාර ලැබීම නොව වසර දෙකක් ඇතුළත දුප්පත්කමින් ඔබ මුදවා ගන්නට දුප්පත් ජනතාවට මම ප්‍රකාශ කරනවා අපිව විශ්වාස කරන්න. දුප්පත්කමින් මිදවීමේ ශක්තිමත්ම වැඩසටහන තිබෙන්නේ අපටයි.